ලෝකයේ මේ දවස්වල තියෙන තත්ත්වය එක්ක අපිට කිසි දෙයක් ගැන අනවෙක කියන්න බෑ. මේ අවුරුද්දේ පවත්වන්න නියමිත වෙලා තිබුණු G20 ලෝකුස්ලානයත් නියමිත විදිහට ඔක්තෝබර් මාසේ පවත්වන්න පුළුවන්ද කියන දේ දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තරගාවලිය තියෙනවද නැද්ද කියන තීරණය ගන්න ජූලි මාසේ වෙනකම් ඉන්න වෙනවා කියලා තමයි නව ශ්‍රීලංක ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ඩේවිඩ් වයිට් නම් කියන්නේ. මේ විදිහ ක්‍රීඩා ලෝකෙම එක තැන නතර වෙලා තියෙන නිසා මහජනයා එක්ස්ප්‍රෙස් කරන උත්සව තරඟ අත්තිතුවා තිබීමත් සංචරණ සීමා කිරීමත් නිසා ලෝකුස්ලාන තරගාවලිය කල්යයිද කවද වෙනකම් තරගාවලිය වෙනුවෙන් බලාගෙන ඉන්න වේද කියන දේ හිතා ගන්නවත් බැරි තැනක තියෙන්නේ. නියමිත විදිහට 2020 ලෝකුස්ලාන තරගාවලිය තියෙනවා නම් ලබන ඔක්තෝබර් මාසේ 18 වෙනිදා තමයි තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් අතර තියෙන මූලික තරගයෙන් තමයි තරගාවලිය ආරම්භ වෙන්න නියමිත වෙලා තිබුණේ. ඩේවිඩ් වයිට් කියන විදිහට අසල්වාසී රටේ තියෙන ලෝකුස්ලාන් තරගාවලිය නියමිත පරිදි තියන්න සූදානම් කියලා තමයි කියන්නේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සමග ඉතාමත් සමීපව කටයුතු කරනවා. සැලසුම් කළ ආකාරයටම ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී 2020 ලෝකුස්ලාන් තරගාවලිය පැවැත්වීම තමයි ඔවුන්ගේ අදහස. කොහොම වුණත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන ෆෙයාෆැක්ස් මාධ්‍ය ආයතනය නම් කියන්නේ 2020 ලෝකුස්ලාන් තරගාවලිය ලබන අවුරුද්දේ පෙබරවාරි වලට කල් දැමීමට ඕස්ට්‍රේලියාව සූදානම් වෙනවා කියලා. කොහොම වුණත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබර්ට්ස් කියන්නේ ලෝකුස්ලාන් තරගාවලිය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා. අපි බලාගෙන ඉමු ලෝකේ නැවත යථාතත්වයට පත් වෙලා ක්‍රිකට් ක්‍රීඩාවත් ඉක්මනින් යථාතත්වයට පත් වෙන දවස ඉක්මනින්ම උදා වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.